වසර 76ක් දිගින් දිගටම බලහුවමාරුව සිදු වූ පවුල් දේශපාලනය නිමවන යුගයක් ඉහිවන බවට දෙස් විදෙස් සමීක්ෂණ වාර්තා මේ වන විටත් තහවුරු කරමින් සිටිනවා. ඉතා උණුසුම් තත්ත්වයක් ඇති නමවැනි විධායක ජනාධිපතිවරණයට තව ඇත්තේ දින 23ක කෙටි කාල සීමාවක්. ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක මහතාගේ පිරිසිදු දැක්ම සහ ප්‍රතිපත්ති වැඩපිළිවෙල හේතුවෙන් අතිවිශාල ජනතාවක් ඔහුව විශ්වාස කරමින් ඔහු වටා එක්වෙමින් සිටින අතර දේශපාලන ප්‍රතිවිරුද්ධවාදීන් බොහෝ පිරිස් ඔහුගේ පෞද්ගලික ජීවිතයට රිංගා බලමින් සිටිනවා. මේ අතර අනුර කුමාර මහතාගේ පුතුගේ පෞද්ගලිකත්වය ගැන නොයෙක් දෙනා විවිධ කතා කියමින් සිටින ආකාරය දැක ගන්න ලැබෙනවා. කසුන් දිසානායකගේ හොඳම යහළුවෙකු විසින් ඔහු පැවසූ කතාවක් පවසන්නේ මේ ආකාරයෙන්. කසුනුයි මමයි මාලඹේ එකට ඉගෙන ගත්තේ. ඊට පස්සේ කසුන්ට ශ්‍රී ලංකන් එකේ ජොබ් එකක් ලැබුණා. එතනදී තමයි කසුන්ට ලීසාව හම්බ වුණේ. ඒ දෙන්නගේ වෙඩින් එකටත් මම ගියා. කසුන් කවදාවත් අනුර අංකල්ගේ දේශපාලනය අපිත් එක්ක කතා කරලා නෑ. කසුන් කියන්නේ අපි වගේම සාමාන්‍ය විදියට ජීවත් වෙන තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා පවුල රකින අහිංසක ධෛර්යවන්ත කොල්ලෙක්. කසුන් මට කියලා තියෙනවා තාත්තගේ දේශපාලනයට කවදාවත් එයාවත් එයාගේ අම්මවත් එයාගේ බිරිඳවත් සම්බන්ධ වෙන්නේ නෑ වෙලත් නෑ කියලා. තාත්තගෙන් ඉටුවෙන්න ඕන යුතුකම් හැමදේම අකුරක් නෑර ඉටු කරන ආදරණීය තාත්ත කෙනෙක් කියලා හැමතිස්සෙම කිව්වේ. අනුර අංකල්ලගේ දේශපාලනය වෙනස්. එයාගේ පක්ෂයේ කවුරුවත්ම තමන්ගේ පවුල පින්තූර දාගෙන වයිෆ් ෆ්ලව පැත්තකින් තියාගෙන කරන දේශපාලනයක් නෙවෙයි. පවුලට කරන්න පුළුවන් යුතුකම් හැමදේම කරලා දේශපාලනය පවුලෙන් ඈත් කරලා තියෙන එක එයාලගේ දේශපාලන භූමිකාවේ කොටසක්. ලංකාවේ හිටපු ජනාධිපතිවරු මැති ඇමතිවරු දිහා බැලුවම අපිට පේන්නේ ලංකාව පාලනය කෙරුවේ ඇත්තටම එයාලද නැත්නම් එයාලගේ බිරිඳාපරත දරුවද කියන තරමට අපිට හිතුණු වෙලාවල් අපි ඕන තරම් දැකලා තියෙනවා. දැන්ුණත් සමහර අපේක්ෂකයින්ගේ මැතිපලන මෙහෙයුම් කටයුතු කරන්නේ එයාලගේ බිරිඳාවරු කොහොම වුණත් හැම චන්ද කාලෙම පුංචි අම්මල ගැනයි පවුල ගැනයි හොයන අයට මට කියන්න තියෙන්නේ අනුර අංකල්ලගේ ගෙදර අය හොඳින් ඉන්නවා. එයාලට ඕනු යුතුකම් හැමදේම තාත්තෙක් විදියට අනුර අංකල්ගෙන් නිටු වෙනවා. කසුන් මගේ යාළුවෙක් නිසා මම ඔය හැමදේම අකුරක් නෑරම දන්නවා. කසුන් කොටින්ම දේශපාලන මාතෘකාවක් ගැනවත් කතා කරන්න කැමති කෙනෙක් නෙවෙයි. අඩුම ගානේ කසුනු ලීසයි එයාලගේ තිබ්බේ ෆේස්බුක් අකවුන්ට් පවා අයින් කරගත්තේ තාත්තට එයාගේ දේශපාලනය හරියට කරන්න ඕන හින්දා. තාත්තා හැමදාම කෙරුවේ හරිම දේ. එයා කවදාවත් මිනිස්සුන්ට වැරැද්දක් කරන්නේ නෑ. කන්න බොන්න නැතුව කැලෑවල හැංගිලා ඉඳගෙන ඉගෙනගෙන පොඩි තැනින් සාමාන්‍ය මිනිස්සු අතරින්ම ආපු කෙනෙක් විදියට තාත්තා දන්නවා අපේ රටේ මිනිස්සු ඉඳින දුක. එයාලට සතුට කියන දේ සදාතනිකව ලබා දෙන්න තමයි තාත්තා ඇතුළු එයාලගේ පක්ෂේ හැමෝම මේ වෙද්දි මහන්සි වෙන්නේ. ඒ නිසා අම්මයි මමයි ලීසයි කවදාවත් තාත්තා යන ගමනට බාධාවක් වෙන්නේ නෑ. එයා එයාගේ ඉලක්කයට යනවා. ඒක මට විශ්වාසයි කියලා තමයි කසුන් කියන්නේ යනුවෙන් ඔහු පවසනවා.